අප අද කතා කරන්න සූදානම් වෙන්නේ නූතන පද්ධ සංග්‍රහයට අයත් රන්තටියක කඳුලු පද්්‍ය නිර්මාණය පිළිබඳද. අපි මේ වෙන කල් නතන පද්්‍ය සංග්‍රහයේ තියෙන පද්ධ පන්තිවලට අවධානය යොමු නොකරත් මින් ඉදිරියට අපට නූතන පද්්‍ය සංග්‍රහය තියන පද්්‍ය පන්ති පිළිබඳව කතාබා කරන්න පුළුවන් අපි අදකි පළමු වීඩියෝව විදිහටහෙනම් ටක කඳරුවෝ පද්ද නිර්මාණයට අවධානය මුකරමු. හරිම සන්වේදී කවිපන්තියක් තමයි මේ රන් තටියක කඳුලු කියර කියන්නේ. සන්වේදී පාාව නිර්මාණයක්. මානව බැඳම්මල පවත්නා ඒ ස්භාවය සුම් ස්භාවය හරි අපපෝරුවට මේ පද්ධ නිර්මාණය හරහා හෙළි දරව් වෙනවා. නිසදෙස් කවියේ, දෙබනි තරන්ගේ නියෝජනය කරන දයාසේන ගුණසිංහ මහතා විසින් තමයි රන්තැටික කඳුලූ පද්්‍ය නිර්මාණය ඉදිරිපත් කරන්නේ අපි අහල තියෙනවාන පේසෙන හසට කවුගීලිය වඋනාමදී කියලා අන්නවන් පියකුගේ අපිරිමිත ආදරය පිළිබඳව තම මියගිය දියනිය පිළිබඳව පියකුගේ සිතහි මතු වන න්නේදී හැඟීම් සමුදාය පිළිබඳව තමයි මේ පද්ධ නිර්මාණයේ වස්තු විෂය බවට පත්වෙෙන්නේ ඔන්න අප පද්්‍ය නිර්මාණය වස්තු විශය මොකක්්ති කියන එක පිළිබඳව සාකච්ඡා කරම්නද තමහොළුඳොල් දියනියගේ උපපත්ති සිදුව මොහොතේදී ඇය මෙලව හැරයාමත් සමග ඒ තමන්ගේ සිතට ඇතිවන ඒ හැඟීම් සමුදාය දිරිපත් කරන පියෙකු පිළිබඳව තමයි පියෙකුගේ හැඟම් සමුදාය විදිහට තමයි මේ පද්්‍ය නිර්මාය ඉදිරිපත් වෙලා තියන්නේ. පුත ඕනම පද්්‍ය නිර්මාණයක් ඉදිරිපත් කිරීමේදී කවියෙකුට යම්කිසි පරමාර්්්‍යයක් තියෙන් ඕන හිමනැත්නම් අරමුණක් තියෙන් ඕන. ඒ අරමුණනුව තමයි තමන්ගේ පද්‍ය නිර්මාණයේ පද්‍යකොඩ නගන්නේ. රන්ථැටියක කඳුලෝ පද්්‍ය නිර්මාණය අපි කත්වොත්ත හෙම මානව සමාජයේ අපි දුන්න විධ පැඳිීම්ති යනවාන නේද අන්නේ වගේ. මානව සමාජය තියෙන සංවේදී ආධ්‍යාත්මික බැඳීමක සැබෑයථර්ථය තමන්ගේ සහෘදධ්‍යාවත ගෙන හැර දැක්වීම තමයි මෙතනදී කවියාගේ පරමාර්්‍යය බවට පත්වෙලා තියෙෙන. අපි දන්නා නෙද පියය සෙනහස මවු සෙනහස, ධාරක සෙනහස ආදියයේ, මහානී අත්තය තමයි මෙතැනදි කවියා විෂද කරන්නේ අපි පද්්‍ය නිර්මාණයට අවධානය යොමු කරමු අපි යමුහෙනම්ේ පළවෙනි පද්‍ය එතට මා පමණ අබ කැටුුව ආවේ මමද යමි දියනියනි මොහොතකින් සඳ ඒවි තනයට රන් තැටිය පුරවා කඳලින් පද්ධ නිර්මාණය ආරම්භ වෙලාම තියෙන්නේ හරිම සංවේදී විදිහට මා පමණි ඔබ කැටුව ආවේ. මේ තාත්තා විතරයි තමන්ගේ පුංචි දියනියව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කොහිටද මේ අරගෙනවිලා තියෙන්නේ.? මමදයම දියනියනි දියනිය අරගෙනපු තැන මුලින් නොකිෙහුවත් කියනවා මම තමයි දුවේ ඔයාාව අරගෙනාව හැබැයි මමත් තවට ටිකකින් මෙතනින් යනවා. මොහොතකින් සඳ ඒ විතනයට රන් තැටිය පුරවා කඳුලේ. මොහොත්තකින් සඳ ඒවිතනයට අපි අපේ සාහිත්‍ය ඇතුළේ අපි අහල තියෙන අපේ අම්මලාච්චිලා පවාපේ පුංචි ලමයින්ට නෙනවන නේද කිරී පැනී ගෙනත් දියෝදියෝ කියලා. තොකොට වෙන දට කිරී පැනී අරගෙන හඳමාමා අද මොනවද අරගෙන ඇවිල්ල තියෙන තමන්ගේ රන්තටියදාගෙනහඳලු හදට පුරවලා තියෙන මොනවාද. හඳුලුවනි ඇයි! තමන්ගේ පුංචි දියනයට කිරීපැනී ගෙනත් දෙන්න හඳමා මටවත් හැකියාවන හැ. මේද මේක අපිට යොදාගන්න පුළුවන් මේ පද්ද නිර්මාණය ඇතුළේ තියන ප්‍රබල කාවේ එතුමක් විදිහට. නවව මේ කාවේ යදමක් මේක. තියෙන යෙතුම අලුත් කරලා තියෙනවා. කිරී පැනී අරෙනෙනවා වෙනුවට හන් තැටියට කඳලු පුරවගෙන තමයි අදමාමා ඇවිල්ල තියෙන්නේ. බලන්නග මේ තාත්තගේ හිතේ තියෙන වේදනාව තාත්තමක කියන්න සතුට එනෙමයි. මටත් උඹව දාලා යන්න වෙනවා මගේ දුවේ. තවටිකකින් හඳමාම එයි මගේ දුවගේ තනියට හන් තැටියට කඳුලු පුරවගෙන. ස්වබාදහම පවා උපයෝගි කරගෙන තියෙනවා තමන්ගේ දියනියගේ මරණයට ශෝකය ප්‍රකාශ කරන හෙම නැත්නම් ස්වබාදහම පවා මරණය පිබඳව යම්කි සිවිදිහකින් කම්පාවට පත්වනවා කියලා කවියා මෙතනදී තමන්ගේ සහෘතයාට දනවනවා බලන්න දෙවැනි පද්ධ නිර්මාණය මෙතෙක් ලොව නොවැැසුව මියුරු නැලෙ විලිගී ලයට කැටිකොට නිදයි ඔබෙ මව ඇවැති අවති වන ඇසිපයෙන් බිඳී සුන් වන ලොවක මොකක්ද වෙන්නේ මොකක්ද කවයක් කියන්නේ මෙතෙක් ලොව නොවැසුව ියුරු නැලවිලිගගේ මෙච්චර කාලෙකට මේ ලෝකෙ කවුරුත් අහල නැති ලස්සන මියුරු නැලවිලි කීටිකපු ලයට හිරකරගෙන ඔයාගේ අම්මා නිදාගෙන ඉන්නවා. ලයට කැටිකරගෙන අම්ම කෙනෙකුගේ ආදරේ පුතේ තියෙන්නේ දරුවක් ගෙන තියෙන ආදරය අම්ම හදවතේ තියාගෙනෙනෙන්නේ අමගේ හදවතන් ආදරයන්නේ. එතකොට ඒ ආදරය ප්‍රකාශ කරන්නත්. අම්ම ඔයාව නලවන්නත් පුතේ ලස්සන, ියරු නැලවිලි ගටිකු අම්මගේ හදවතය අම්මගේ අඇතුළ ගුණිරගෙන ඉන්නවා හරියට අම්මගේ ආදරය වගේම. හැබැයි අම්ම ඇස්වරිඉන්නේ ඒ සියලුම ප්‍රාර්ථනා පිරිච්ච ලෝකකද නැහැ අම්මගේ සීලුම ප්‍රාර්ථනා බිදිලා සුන්මලා ගියපු ලෝකක තමයි මේ අම්ම ඇස්සරින්නේ. ලයට කැටිකොට නිදයිඔබෙමව අවදී වන ඇසිපියෙන් බිඳී සුන් වන ලොකක බිදිලා කැඩිලා විසිරිලාගේපු ලෝකක තමයිඔයාගේ අම්මා ඇස් දෙකාරීන්නේ ඇයි මස දහයක් කුසේතියාගෙන නේද අනක විඳ දුගෙ හැට විඳල් අනෙක වි ප්‍රර්ථනාවන් එක්ක තමන්ගේ දරුවා මේ ලෝකෙට බිහි කරලා දරුවගේ මූුණ බලන්න සූදානම් වෙනකොට තමන්ග දරුවා මේ ලෝකෙ හැරදාලා ගිහින් කියලා දැනගත් පහම අම්ම කෙනෙකුට මොනවගේ හැගීමක්කේද අම්මකුගේ තාත්තෙකුගේ ලෝකයේ බවට පත්වෙෙන්නේ තමන්ගේ දරුවා අමගේ වගේම තාත් අගේ එතකොට ඒ දරුවා මේ ලෝකෙ හැරදාල ගිහාම් ඉපදනගොටන එක් දැනෙන දුක දැනෙන වේදනාව අපිට මෙච්චරයි කියලා කියන්න දැහැ මුළු ලෝකම බිඳිලස් උන්න්නලා යනවා අන්නේ වගේ තමයි මේ අම්මටත් බිහි නොවූ හෙට දවස ඇයන් නොදත් රහස දැන කාලයේ ගැබ තුළෙහි එකකි බිඳී කම්පාව බලන්නක මේ කාලයේ ගැබ වගේ වචන මෙතනද කවයා සරල භාෂාව වගේම විදග්ග බස්සහරෙකුත් තමන්ගේ කාවය නිර්මාණයට ොදාගෙන තියෙනවා කියලා අපිට මේ වචනවලින් පැහැදිලි වෙනවා. අම් ඇස් දෙකාරන්නේ නේද බිඳිල කෑලි විසිරිලා ගපපුලෝකක කාලයේ ගැබතුළෙහි කිබිදී කම්පාව. කාලාන්තරයක් පුරාවට මේ දුකමේ වේදනාව අම්මට දැනින්න්න පටන් ගන්නවන්නේේ ද කාලා අන්තරය අම්මක් කෙනෙපුට මන්ගේ දරුව නැති විච්චේ දුකවේදනාව අදහෙට නැතිවනව කියලාපිට කියන්න බැහැ. එක සදා කාලිකෝම හිතේ තැම්පත්වෙනවා. අන්න ඒ වගේ කම්පාව හැමදාටම මේ කාලය කියන ගැබේ හැමදාෑම එක එක බිඳමින් පවදිනව කියලන්න කව අ මෙත නැදී ඉදිරිපත් කරනවා. දස්ස එකඩ මසක් කෑ රැකි. සෙනේහසේ නිධනය වෙස් මූුණු තුළට වූ බහිරවයින්. ගොහොරු බස් එපලමින්. වටවෙමින් අඩුනියෙන් පැහැරසග වන අතර බලා සිටයෙමි කොනක ගොලු වෙමින් අසරෙනම මොකක්ද කියන්න කවියා. දස එකට මසක් කෑරැකි සෙනෙහසේ නිධානය. මාස දහයක් පුරාවට නිධානයක් රැප ගන්නා වගේ තමයි මේ තමන්ගේ දරු පැටි අවර රැක ගත්තේ. නෙද සෙලෙහසේ නිධානය. මේ අපිට කාව්‍ය ඔක්ති විදිහට ගන්න පුළුවන් එම නැත්තම් කාව්‍ය උපක්‍රම රිදිහට ගන්න පුළුවන්. කවියා තමන්ගේ පද්‍යපන්තිය ලස්සන කරන්න රූපක භාවිතා කරලා තියෙනවා. මේ සෙනහසේ නිධනය කියල කියන්න එවන් රූපකයක්. එතකොට තමන්ගේ දරුවාවද අම්ම කෙනෙකුගේ කුස්සට දරුවේ කාවට පස්සේ අම්ම කෙනෙක් කොයි තරන්නම් පරිසං වෙනවාද. කෑමෙන්දීමෙන් පරික්සංෙනවා නිදාගන්න ඉරියව්වෙන් පවා පරිස්සංගෙනවා. ඇවිදින විදිහෙන් පරිස්සංගෙනවා. අම්මට එ දම්ම කෑමවලින්න්න කොච්චරනම් පරිස්සංගෙනවාද. අම්ම තමන්ගේ ශරීයේ නිරෝගියෝ පවත්තා ගන්නුත් සහ කරන ඇයි තමන් ලෙඩවුනු මන්ගේ දරුවට පවායක බලපාන්න පුළුවන් කියලා. අන්නේ විදිහට මහා මෙරක්වොගේ තමන්ගේ දරුවව පරිස්සං කරගන්නවා. නිධානයක් වගේ තමන්ගේ දරුවව රැක බලාගන්නවා. අන්නේ විදිහට රැකගත්ත නිධනේ? වෙස්මූුණු තුළට වූ බහිරවයින් නොහොර බස්තපලමින්. අර වෙස්මූුණු දාගෙන හිටපු බහිරවෝටිකක් මටත් නොතේරෙන මොන මොනවදෝ නොහර බස්්ටිකක් කියලා මට නොතේරෙන භාෂාවක් කියලා මගේ ඒ අම්මගේ නිධහනය අම්මගේ මගේ නිදහනය පැහැරගත්ත කියලා තමයි කවයක් කියන්නේ. එතකොට මෙතනදී කවයක් අපිට හිතන්න යමක් ඉතුරු කරනවානේද ඔහු එකල්ලයේ කියන්නේ නැහැ වෛද්‍යවරුන්ගේ යම්කිසි දෙයක්. අඩුපාඩුවක් නිසා තමයි මේ බිලින්දිය මේ ලෝකෙ දාලා ගිය කියරහු එක එල්ලෙ චෝදනා කරන නෑ නමුත් වක්්‍රාකාරව අපිට ධනවනවා. කවියක ලස්සන තියෙන්නේ කියනදේ කෙලින්ම කියලාදානකොට නෙමෙයින. සහුරදයාට කවියක් කියවලා එක ඇතුළ හිතන්න යමක් ඉතුරුවෙන්න ඕන. කවිය සහෞුද්දයාගේ හිටෑ ඇතුළේ හෙඩසක් ඉතිරි කරන්න ඕන ොට තමයිඒ කවිය ලස්සනකාවේ නිර්වාණයක් බවට පත්තෙමි. දයාසේන ගුණසිංහ මහතා මෙතනදි කියනවා පෛද්‍යවරු විසින් තමයි, වෛද්‍යවරු තමයි යම්කිසි ලෙසකින් මෙ මරණයට වග කියන් නෝරනමත් ඔෝ එක එල්ල එක චෝදනා කරන්නේ නැහැ. එක එල්ලේක ඉදිරි පත්කරන්න නැහැ. වෙසු නූනු තුළටඔහු බහිරවයෙන් නොහොරු බස් එපලමින් වටවමින් අ්ඩුනියෙන් පැහැරසඟ වනාතර. බලා සිටියයෙමි කොනක ගොළුවෙමින් නසරනව. බලන්නක මේ තාත්තගේ අසරෙන බග මේ තාත්ක් කොච්චරනම් අසරනත්වයට පත්වෙනවද කියලා. තමන්ගේ දියනියම මේලෝකට ගන්න ව විහෙසන්නේ ඇතරම දරුවෙකු මේලෝකෙට ගන්න වෛද්‍යවරුන්නේ හේසෙන්නේ. එතකොට මටත් නොතේරෙන මොන මොනවදෝ භාෂාවක් කියාගෙන වෙස් මුණු වගේ ටිකක් දාගෙන අර පරිසංකරපු නිධානේ අරගෙන ගිය පුනේද බහිරවෝටිකක් වගේ වටවෙලා දිවිත අඩුනියන්වර්ගදාලා නේද මගේ නිධානය අපේ නිධානය පැහැරගත්තා. එක එල්ලේ චෝදනාන්නො කළත් වක්්‍රාකාරව ප්‍රබන චෝදනාවක් කරන්න මෙතනදී හැකියාව ලැබිල තියෙනවා දයාස්ෙනගුණු සිංහ මහතට. තාත්ත කියනවා බලාසිටියයෙමි පොනක ගොලු එමින් අසරෙනම්. තාත්තට කිසිම දෙයක් කර කියා ගන්න නැතුව හැත්තකට වෙලා ගොලු වෙලා. අසරන වෙලා බලාගෙන හිරියලු. පියෙක් තමන්ගේ දරුව ඉස්සරහා දරවා වෙනුවෙන් දෙයක් කරගන්න බැරිව ඔය විදිහට අසරනත්වයට පත්වනහම අපේ හදවත් තරිම සංවේදී වෙනවාය හැගේමත් එක්ක. තාත්තට පුළුවන් උනානම් මේ දරුවව බේරගන්න අනිවාරෙන්න්නේ එක කරනවා. හැබැයි තාත් අටහෙමන තම මේ පියාට තමන්ගේ දරුවව බේරගන්න හැකාවක් ලැබෙන නැහැ. පැත්තකට වෙලා අසරන වෙලා, බලාගෙන ඉන්න තමයි තාත් තට වෙන්න මො කොදහ දන්න එනැහැ කොම දරුවෝ ම ගන්න ඕන කියලවත්. ඉනිසා ඔහු පැත්තකට වෙලා බලන් හිටියා අර වෙස්මෝුණු දාගත්ත බහිරවයෝටික මොන මොනවදෝ කරන මොන මොනවදෝ කියනකල්. ළඟ කවිය බලන්න සෙමෙන්. තව තව සෙමෙන් පස්පි ඩැලි පෙරලන්න. මවගේක එෙහි පහස නොදත් දැරියකි සිගිති. මෙසනද කියනවා කවියා? තව තවසෙමෙන් දැන් තමන්ගේ දියනිය වරගෙන ගිහිල්ලා ිහිදන් කරවන. උන්න දැන් වලට දාලා තමන්ගේ දුවව පස්පිඩලිධනවා. ධදි තාත්තා කියනවා හෙමීට තව තවහෙමීට ඔය පස්පිඩලිධාන පස්පිඩලිටික පෙරලන්න මගේ දුවට මගේ චූටි පැටියට රිදන්න පුළුවන්නේද. ඇය තාම මවගේ එකයහි පහසවත්තිද ලන හැ. මගේ කිරි සුවදවත් ඇය හොඳුනන්න හැ. මොකද ඇයිප දෙනකොට මිය ගිහිෙල්ලා. ට දරාගන්න තාත්තා කෙනකුට දරාගන්න පුළුවන්ද, තමන්ගේ දියනියව තමන්ගේ අලුතුූපන් බිලින්දියව මිහිතන් කරන කොටයි දැනෙන වේදනාවතා කෙනෙක් කොහොම දිව සම්බි. දයාසෙනෙකුුණ සිංහ මොහතා හරිම සංවේදීව එය අවස්ථාවන් ඉදිරිපත් කරනවා. ගේ දුවට හිදන්න පුළුවන්නේ හින්ද හිමේට. තව තව හිමීට ඔය පස්පිඩරි ටික පෙරලන්න. කිරිකරුට කොත්හෙලන අඳුරු සෙව නැලයතර. නොහොරුුණ පුරුදු ලොවක, සැත පෙන්න දියනියන. ගිරිගරඩ කොත් හෙලෙන. දැන් මේ සොහොනේ විධ පුද්ගලය මහිදන් කරපු ස්ථානවල ෙරි ගරුණවලින් ඔන්න කොත් හදල තිෙනවනේ මේ දකින කෙනෙකුට හිතට එන්නේ හරි අමුතු කුප්ත හැඟීමක් නේ මේ තාර්ත්තක හිතටත් එන්නේ හරි නපුරු හැඟීමක් මේ දේවල් දකිනකොට. තාත්තට කියාගන්න බෑ තාර්ථගේ හිත ඇතුලෙන්ගෙන වේදනාව මේ. හො කොත්තලින් එන ඒ බයානක මූසල බවන්ඒවගේම අඳුරු සෙවනැලි අතර මේ වටින් ගොඩින් වැටීගෙනෙන මේ අන්ද කාරයයක්ත් මේ අදුරු සෙවනැලි වලෙන තාත්තට දැනන හරිම මූසල බවක් තමන්ග පුංචි දියෙන්ය මේ වගේ අසුන්දර ලෝකක පනිකරල දාළ තාත්තට යන්න වෙනවා හොට බැහ දියණිය ලඟ හැදන්න. ඉටපස තාත කියනවා නොහුරුණු පුරුදු ොවක සැතපෙන්න දියණියණ හතකෙන්ම හිමීට මේ නුහුරු නුපුරුදු ලෝකේ ඔබ සැත්ත පෙන්න්න. තමන්ගේ තියනය මියගියා කියලා මේ තාත්තට පිළිගන්න හැකියාව කුත් නහැ තාතකෙනෙකුට එක පිළිගන්න අමාවරුයි අම්ම කෙනෙකුටත්තේවගේ. අම්ම නමුත්තාම දන්නේ නෑන් තමඟ දියනය මේ ලෝක හැරදා ලගිහින් කෙලයි හවියාමීට පිහත කවයක දී කියනවනේද අම්මතාම අවදි වනැසි පියෙනන්නේ අම්ම තාම දොරුව මේ ලෝකෙට ප්‍රසූත කරලා තතාම සිහිසුන්න ඉන්න අම්මොයි ොතෙහෝ ඇස්සාරි. කට අම්ම දරුව හොයයි මේ හැමදේකටම මෝන දෙන්න ඕන කවුද. තාත්තා. දරුව නැති වේදනාවත් හිතේ තියාගෙන තමන්ගේ බිරිදගේ. හිතහ දන්නෝ නොහු. ඇයි ඇය බිද්ලස් සුන්නෙලාගේපු ලෝකකැස් සරිද්‍යයට දෙැන වේදනාව සමනය කරන්න පොළුවන් ඔහොට පමණයි. තාත්තක් කෙනෙකුගේ වගකින් තාත්ත කෙනෙකුගේ කායභාරය වගේම තිිය සැෙනෙහසත් හරි අපූරුවට කවි පන්තිය තුළේ විදහා දැක්කෙනවා. තමන්ගේ දියනිය මියගයා කියල පිළිගන්නේ තාත්ට. ත්ම හැකි අාවක් නැහැ එකනෙසයි කියන්නේ නොහුර නුපුරුදු ලොක සැතපෙන්න දයනනි. මේ නොහරු නුපුරුදු ලෝකේ මේ අසුන්දර ලෝක ඇතුළේ මෙ මුසල ලෝක ඇතුළේ මගේ පුංචිදෝනී සැතපෙන්න කියලා තමයි තාත්ත කියන්නේ. කවියට තිබු නේ මිය දෙන්න දේනියනි ක ත් කවි අවසන් කරන්න නමුත් කවයා හරිම සංවේදීව මානව බැඳීම් දිහා බලපු කෙනෙක්. එනිසා තමයි හරියටම පියෙකුගේ හදවත්තේ නැගෙන වේදනාව නගන්න දයාසෙන ගුණසිංහ මහතට හැකියාව ලැබුණේ. තමන්ගේ දියණට සැතපෙන්න කියලා ආරාධනා කරන්නේ අන්නේ නිසා. මොහොතකින් සඳයේවි තනයට රන් තැටිය පුරවා හඳුලින්. මෙතනැද නැමතත් කවයා සඳන් කරනවා තව ටිගකින් මගේ දුවගේ තනය මකන්න හන් තැටියට කඳුලු පුරවගෙන හඳමාම පායනවා. එ මහරාත්‍රියක මහමූසර පාලු රාත්‍රියක, අඳරු සෙවනැලි රජලා තියන රාත්‍රියක තමන්ගේ දුවව තනයම සොහොන්බි මේේ දාලා මිහිදන් කරලා මේ තාත් තට නවත එන්න වෙනවා හුගේමුළු ජීවිතයම ඔගි මුළු ලෝකයම මේ අඳුර සෙවනැලිත් එක්ක මුසු වෙලා තියනව කෙලාපිට කවයා මෙතන දිප පැදිලි කරනවා. හඳමාමගේ ආදරයේ හරියට මේ තාත්තග වගේ. අපිට මෙතනක් ගෙලාවකට හිතෙන්න්න පුලුවන් කෙෙනෙකුට හඳ මම වගේ පායන්නේ මේ කියන තාත්තම දෙ කියලනේ දෙකෙන තාත්තගේ ආදරේ. දුවව කවදාවත් දාලා යන්නේ නැහැ කියලා වක්‍ර අපිට හිතාම්ම කව ඇතු දෙදේ ඉඩ සලස්සනවා. එනම් ඔන්න යගදිහට ඉතාමත්ල සංවේදී අවිරී නිර්මාණය කරපු පද් නිර්මාණයක් තමයි දයාසන ගුණසිංහ මහත් අගේ හන් තැටියක කඳුලූ කියලා කඳුලූ කියන පද්ද නිර්මාණය. ද මේ පද්ධ නිර්මාණය වස්තු විශය පිළිබඳව පද්ධ නිර්මාණය ආරම්භේදී ම සඳහන් කළේ වගේම කවියාගේ පරමාට්‍ය වනය කුමක්ද කියන එකත් මම පද්ධ නිර්මාණය ආරම්බේදීම සඳහන් කර පැලෝ බැල්මටම අපිට පේරමේ පද්්‍ය නිර්මාණය ආකෘතිය විසජස්කාවආකෘතියනුව තමයි නිර්මාණය වෙලා තියනෙ කියලා. මෙසදස්කාවකෘතිය තමයි මේ නිර්මාණය සඳහා යොදාගෙන තියෙන්නේ. පද්‍ය නිර්මාණය දෘෂ්ටිකෝනය වෙතටර අප අවධනය මුකළත්පුතේ මේක උත්තුම පුරුෂ දෘෂ්ටිකෝණයනුව ොඩනැගුණු පද්‍ය නිර්මාණයක් එම් දෘෂ්ටිකෝනය බවට පත්වෙලා තියෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝනය. ම පද නිර්මාණ ඇතුර අපි හම් ුනාන් කියලාපි කතාරනේද රූපක අටවත් පද භවිතා කරලා තියන වගේම තමයි සරල භාෂාවක්ෂහා විදග බස්සහරක් කවයා තමන්ගේ පද්ද නිර්වාණය සඳහා භාවිතා කරලා තියෙනවා. අපි මොනද විදග බස්හරයට තෙද අපිට මටරදි හම්බ දස්ස එකට මසක් කෑරැකි සනිහස නිධානය වගේ ව ඊළඟත මවකයක ඒ පහස නොදක් දැරියකි සිංගිති වෙන මේගේ නල ලඟට කාලයේ ගැබතුල හිකි බිඳී කම්පාව මෙන වගේ පදයන්තුළින් කවසේකාව නිර්මාණය සදහා විදක් භාාවස් හරත මත විදක් භායිල ත් දගන යෙන කියන පහැදවෙන ගම තමයි සරල භාෂාව සහ සරල භාෂාශයිල යත්නේ සඳහා කවයා භාවිතා කරලා තියෙනවා පද නිර්මාණය පිළිබඳව අපට සාකච්ඡා කරන්න තියන්නේ ඔය කියන කාව උපක්‍රම සහ කවඔන්නඔය කියපු රසස්වාදය පිළිබඳව කව රසාසාදය කරද්ද කවයේ මතුපිටින් බලන්නේ නැතුව කවිී ඇතුළත දැකලා කවිය ඇතුළ තියෙන සාරය උරාගෙන අපි රසස්වාදයට අන්තර්ගත කරන්න ඕන කව ඇතුළේ කියවෙන්නේ මොකක්ද කියලයි අපි අපේ රසස්වාදය ඇතුළද ගියන්න ඕන එවගේම කවයා විසින් භාවිතා කරලාතියෙන කාවේ උපක්‍රම වගේම පද්්‍ය නිර්මාණය සාර්ථක අසර්ථක පද් නිර්මාණයක් ති කියෙනකත් අපි සඳහන් කරන්න ඕන. පැහැදිලි වෙනවා දයාසේන ගුණසිංහ මහතාගේ රන්තටික කඳුළුව කෙන පත්ත නිර්මාණී තාමත්න සාට්ටක පද්ධ නිර්මාණයක් විදිහට අපිට මේක මානව බැඳීන්වල යතාාපත මේ ස්භාවය නතා සන්නේේදී මානව බැඳීන්වල ස්වභාවය ඉදිරි පත්ගන පකාව නිර්මාණයක් ලෙස ඇගේමට ලක් කරන්න පුළුවන් වෙන්නේ අන්න එනිසයි රි මේ වගේම වීඩියෝ එකකින් අපි නුතන පදධ සංග්‍රහයේ තවත් පද නිර්මාණයක් සාකච්ඡා කරන්න නැවතත්න් හමුවමු.